ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්තුනි, අටසිල් දහසිල් සමාදන් නොවූ පින්තුන් ආජීව අෂ්ටමක සීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්නේ. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දත්. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දත්. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දත්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි, တတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සම්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනදමා හිමියන් වහන්සේ ආමතා මෙහෙම දේශනා කරලා තියෙනවා. ජෝකෝ ආනන්ද භික්ඛුවා භික්ඛුණීවා උපාසකෝවා උපාසිකාවා ධම්මානුධම්මේ පටිපන්නෝ විහෙරති
සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කිනීමේ වගන්තිය දේශනා කළා තියෙනවා. හේතුව පිරිනිවන් ඇදේ වැඩ ඉන්න වෙලාවේ දසදහස් සක්වලින් දෙවියෝ බ්‍රහ්මෝ ඇවිල්ලා පුදුමාකාර මල් පූජාවක් සුවඳ පූජාවක් ස්තුති පූජාවක් පැවැත්තුවා. කරවතක් තරම් සමහර තැන්වල පරසතු මඳාරාමල් ගොඩ ගැහුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවක්යන් වහන්සේ ඉදිරියේ කියා පෑවා, ස්වාමීනි මෙච්චර මල් වර්ෂාවක් මම නම් දැකලා නැහැ, මෙච්චර උතුම් බුද්ධ පූජාවක් මම දැකලා නැහැ කියලා. එවෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, නකෝ ආනන්ද එක්කවතා තථාගතෝ සක්කතෝ වා ගරුකතෝ වා මානිතෝ වා පූජිතෝ වා අපචිතෝ වා. ආනන්දයේ මේ මල් පූජාවෙන් මේ ආස්පස සුවඳ රියදෙන දිව මල් දිව සුවඳ මේවා පූජා කිරීමෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළාවන්නේ නැහැ, ආනන්දේ ගරු කළාවෙන්නේ නැහැ, බුහුමං කළාවෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා යම් කෙනෙක් මගපල නිවන් සෝපිනිස පවත්නා වූ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මාන ධර්ම ප්‍රතිපදාවේ යෙදෙනං ඒතනත්තා තථාගතයන් වහන්සේට ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කළා වෙනවා, ගෞරව කළා වෙනවා, බුහුමං කළා වෙනවා, පූජා සත්කාර කළා වෙනවා කියන එක පාදා දේශනා කළා. අද මේ බෝධි පූජාවේ අරමුණ පූජ්‍ය කාගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ පාදා දුන්න කෙටි එක කාරණයක් තමයි අප සසුන්ගත වී අවුරුදු 50කට පියනගෙන දවස වසර නාමයේදී අපි අටසේ සමාදන් වෙන්න පුරුදු වුණා. ඒ කාලේ පාසල් සමයේදී පාසල් යන කාලේ පටන් අපි අටසේ සමාදන් වුණා. ආරණ්‍ය සේනාසනේ ඇතුළාට පස්සේ දහසේ සමාදන් වෙන්නත් පුරුදු වුණා. ඒ මන්දවතේ ආරණ්‍ය සේනාසනේ ඇසුරෙන් භාවනා ක්‍රම යම් ප්‍රමණකින් හැදෑරුවා. ඒ අනුව බුද්ධ ජයන්ති වර්ෂයේ අපි පැරණි වීමට ඉදිරිපත් වුණා. දැන් බුද්ධ වර්ෂය 2550 පිරියගෙන යනවා මේ වෙසක් පොයට. ඒ දවසෙත් අපි සිල් පිළිපදලා පැවිදි වීමේ අපේක්ෂාව ඉදිරිපත් කළා. සැබවින්ම පෙරකලඳ මහා පිනකින් ඊට නිසි කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය සෙවණට අපට එන්න ලැබුණා. ඒ නිසා මෙම පුණ්‍යක්ෂේත්‍රයේදීම ඒ මාහිමියන් වහන්සේලාගේ ශ්‍රී හස්තයෙන් උතුම් පරිද්ද ලැබුණා. එදා පටන් අද මේ වෙනතුරු ඒ මාහිමියන් වහන්සේලාගේ ශ්‍රවණ ලක්ෂේ ධර්ම විනයේ හදාරමින් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ප්‍රතිපත්ති පූජාවේදී සිටියා. ඒ මේ ප්‍රතිපත්ති පූජාවෙන් අද ධර්ම ප්‍රීතියයි මේ පින්කමේ ඉදිරිපත් කරමින් දෙවියන් සෑත ලෝකයාට අනුමෝදන් කරුන් ලබන්නේ. එයින් පළමුවෙන් අප සඳහන් කරුන් ලබන්නේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිසම විහාරස්ථාන පරිවේනස්ථාන රැසක් සුදුස්සන්ද පවරලා ආරණ්‍ය ප්‍රතිපත්ති ආරම්භ කොට වදාළ අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දේශේ ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් ඒ මාහිමියන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ශාසනික ප්‍රතිපත්ති සංවිධානයේ නේතෘස්ථානයේ බබලමින් වැඩ සිටි අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිදාන මාහිමියන් වහන්සේටත් ඒක අනුයාත සහයෝගය දෙන පූජනීය පණ්ඩිත ගැටමානී ශ්‍රී විමලවංශාභිදාන මාහිමියන් වහන්සේට අපට මුලදීම ආරණ්‍ය සේනාසනයේ වත්කිනෙත් පුරුකුරුදු කර දුන්න පූජ්‍ය විගුණ බෝධිදක්ෂ ස්වාමින් වහන්සේට මේ ආදී සම්භාවනීය කල්යාණ මිත්‍ර මහෝත්තමයන් වහන්සේලා ඉදිරියේ
අපේ ඒ පුණ්‍ය වාර්තාව කෙටියෙන් හඳුන්වමින් පින් අනුමෝදන් කරුන් ලබන්නේ මතුමත්තේ මේ ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ පහළ වෙලා බුදු සසුන ආරක්ෂා කරමින් බෝධි සම්වාද පුරා මතුලෝ පුරා බුදු වෙත්වා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒකම අපට මේ සසුන් පිළිවෙත් කිරීමට සුදුසු ජීවිත වාසනාවක් උදාපත් කොට තබා අභාව ප්‍රාප්ත මෞඛ්‍ය දෙදෙනා වහන්සේට ඒ කුසල සම්භාර හේතුයෙන් භවයක් වාසා සුගති සම්පත්න සිද්ධ වී මතු බුදුබවමක් වේවා කියන මේ ප්‍රාර්ථනාව. ඒකම අපට මේ 50 වසරක් තිස්සේ සදහවත් බෞද්ධ මෞඛ්‍යයන්ගේ අතේ අපේ ජීවත් වුණා. අප්‍රමාණ පිරිසක් ගමෝපියන් වාගේ අපට ආරක්ෂාව සැලසුවා. සිව්පසෙන් සංග්‍රහ කළ ධර්මයේ අධ්‍යයනය තහා තවත් අභිවෘද්ධිය සඳහා බොහෝ උපකාර වුණා. ඒසා කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට ආධාරව සිට අභාව ප්‍රාප්ත ඒ ගුණවත් දායක මෞපිය උතුමන්ද මේ පුණ්‍ය ලාභයත් වෙලා ඒ හැමදෙනාට සුගති සම්පත්ම සිද්ධ වේ. සතු බෝධි ඥානවලින් අමා මහ නිවන් සුවත් වේවා කියන මේ ප්‍රාර්ථනාවත්. ඒකම අපට ආස පුරා දෙවියෝ බ්‍රහ්මයෝ ආරක්ෂාව සැලසුවා. ඈත පේන්නේ නැතුව පමණයි ඒ හැමදෙනාම අප ඉදිරියේ අපට සරු ආරක්ෂාව සැලසා ළමින් අපව රැක බලා ගත්තා. අපේ දියුණුවට අතහෙත දුන්නා. ඒ සීලම සම්‍යක් දෘෂ්ටිගේ දිව්‍ය රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජ මණ්ඩලයේ අපරස් කර ගන්නා ලද ප්‍රතිපත්ති ධර්ම සම්භාර හේතුවෙන් තව තවත් දිවයසුරු බමයසුරු වැඩි දියුණු වෙලා මතුපතු භෝගි ඥාන වලින් අග්‍ර නිර්වාණ ආબોධයේ පිණිස හේතු වේවා. ඒකම අපේ ධර්මානුශාසනාවන් සවන් දෙමින් නිවන් මාර්ග තවතේනම කටයුතු කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලංකාවේ විදේශ රටවලත් ඉන්නවා. ඒ හැම දෙනාටම ඒ පුණ්‍ය ලාභ හේතුවෙන් තව තවත් බුදු සසුනේ අභිවෘද්ධියේ සලසාලමින් නිවන් මාර්ග පාරමී පුරා සතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා. ඒකම 50 වසර තිස්සේ අපට සුවදල සහෝදරත්වයෙන් සහයෝගයේ දුන්නේ විශාල සබ්‍රමචාරීන් වහන්සේලා පිටසක් වැඩ ඉන්නවා. අපවත් ඒ වදාලා වූ ඒක්තරීතරේ ගුණ ඇති පූජනීය ස්වාමීන් වහන්සේලාට මේ කුසල අනුභවයෙන් සුගති සම්පත් හා ප්‍රතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා. ජීවත් සිටින්නා වූ සියලුම ගරු කටයුතු පුණ්‍යාත්මී සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට මේ කුසල අනුභවයෙන් තව තවත් බුදු සසුනේ චිරස්ථිතිය සලසා ළමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කරමින් ත්‍රිපිටක දානී වෙමින් ධ්‍යාන විඥා ලාභී වෙමින් සදාමාලෝකේ ලෝක බදා දෙමින් හිරේන බුදු සසුන ආරක්ෂා කරමින් තම තමන් වහන්සේලාගේ බෝධි සම්භාර පුරා ගන්නට අපරස් කර ගන්නා ද කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියාපි මෛත්‍රී කරමු. ඒකම දැන් මේ වේලාවේදී දීර්ඝානුශාසනාවක් නොකරමින් මේ බෝධි පූජා පැවැත්වීමද සූදානම් වෙමු. මේ නාමලේඛන දැසක් තියෙනවා. අද ආශිර්වාද ප්‍රාර්ථනා ලබන මම ආරාධනා කරන පූජ්‍ය කාගොල්ලේ සෝමාස ස්වාමින් වහන්සේට ඒ ආශිර්වාද ලබන සෑම දිනාගේ නාමලේඛන කියවලා ඒ අත්ංගයේ හිතට අදිස්ථාන ඇති කරගන්න හැටියට දැනුම් දෙන ලෙස. අතනින් කොටස වල නෝනා කරන ඉතිරි මොනවා සමාජයේ
බුදුරජාණන් වහන්සේ උදෙසා 12000කට අධික ප්‍රදීප ආලෝක පූජාවක් 12000කට අධික විදුලි බුබුළු ආලෝක පූජාවක් දැන් මේ පැවැත්වෙනවා. මුළුමහත් පූජනීය ප්‍රදේශය ආලෝකයෙන් ආලෝකමත් බබලෙනවා. මේ ආලෝක පූජා කිරීමේ කුසලය විශේෂයෙන්ම ඒ විදුලි ආලෝක පූජා පැවැත් වූ එන්වත් උපාලසේනරත් ප්‍රේමදාස මහත්මයලා ප්‍රදාන සෑම දෙනාටත් එවාගේ මේ ප්‍රදීපාලෝක පූජා පැවැත් වූ පින්නතුනටත් අනුමෝදන් වූ සෑම දෙනාටත් මේ සංඝරෝණයටත් මේ මොහොතේ පටන් නිවන් දකිනා තුරුම අකුසල විපාක දුක් අඳුරු දුරුමේ දුරුමේ කුසල විපාකාලෝකේ පහළ වේවා. කෙලෙස් අඳුරු දුරුමේ ධර්මාලෝකේ ලැබේවා. අවිද්‍යානුරු දුරුමේ ප්‍රඥාලෝකේ ලැබේවා. සද්ධාදී පංච ධර්මයන්ගෙන්ද දානාදී දසපාරමී ගුණයන්ගෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්ද ඥාන අභිඥා ගුණයන්ගෙන්ද සමථ විපස්සනාවන්ගෙන්ද ආලෝකමත් වෙමින් ආලෝකෙන් ආලෝකයට ගමන් කොට නොනිවෙන සදාකාලික සුවිසුද්ධාලෝකේ වෙන නිර්වාණ ධාතු ආලෝකේ සාක්ෂාත් කරගන්න හේතු වේවා කියා පහන් පූජා කරමු. ගෝමලුව සෑමලුව විහාරමලුව සුවඳවත් කරමින් නානාමිද සුගන්ධ පූජා කිරීමේ කුසල බලයෙන් නිවන් දකිනතුරු බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාගේ සිල් සුවඳ ගුණ සුවඳ නැන සුවඳ දහම් සුවඳ විඳිමින් නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සුවඳින් පූජා කරමු. ගොඩ පෙපෙන දිහෙ පෙපෙන උඩ රට පහත රට නානාවිද පුෂ්ප පූජාමේ කුසලානුභාවයෙන් නිවන් දකිනතුරු සද්ධාදී පංච ධර්මයන්ගෙන්ද බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්ද පාරමී ධර්මයන්ගෙන්ද සීල උත්තරීතර ගුණ ධර්මයන්ගෙන්ද දිදුලමින් බැබලමින් නිවන් මාර්ගය ගැනීමට හා පරම විසුද්ධ වූ නිර්වාණ ධාතුව සුවසේ සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියා සුවඳ මල් සමූහයෙන් පූජා කරමු. නන් විසිතුරු මල් දම් සමූහයෙන් එවාගේ විසිතුරු කොඩි සමූහයෙන් කරන ගෞරව පූජාවේ අනුභවයෙන් නිවන් දකිනා තුරුම සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන්ද සද්ධාදී පංච ධර්මයන්ගෙන්ද ඥාන අභිඥා ගුණයන්ගෙන්ද බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්ද දසපාරමී ධර්මයන්ගෙන්ද උත්තුංග භාවයේ උසස් භාවයේ ශ්‍රේෂ්ඨ භාවයේ මහේසාක්‍ය භාවයේ පත්වෙමින් නිවන් මඟ යා ගැනීමට ජාති ජාති වාසනා වේවා කියා මල් වඩන් සමූහයෙන් කොඩි සමූහයෙන් පූජා කරමු. එවාගේ මස්තපාණි ගිලන් පස චතුමඳුර දහත් බෙහෙත් ඖෂධ පූජාවිය අනුභව බලයෙන් නිවන් දකින තුරුම බක්කුල මහරහතන් වහන්සේතමින් අනිද මාහිමියන් වහන්සේතමින් අනුරුද්ධ මහරහතන් වහන්සේතමින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේතමින් විසාකා මහා උපාසිකා මාතාතමින් නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් ඇතුව සුවසේ බෝධි සම්භාර පුරා පරම නිරෝගී සුවය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියා අස්සපාණි ගිලන්පස දහත් බෙහෙත් ඖෂධ චතුමඳුරින් පූජා කරමු. බෝධින් වහන්සේට සුවඳ පැන් අභිෂේක කිරීමේ කුසලයෙන් නිවන් දකිනතුරු අල්පායුෂ්ක නො වූ දීර්ඝාව ජීවිත ඇතුව
සපරිවාර මාර්ග ධර්මයන් අභිභවනේ කරමින් නිර්වාදෘතව නිවන් ආ ගැනීමට කාය බලේ ඥාන බලේ ධර්ම බලේ පුණ්‍ය බලේ පාරමී බලේ ප්‍රඥා බලයේ ජාති ජාති ලැබේවා වැඩේවා අභිවර්ධනය වේවා කියා සුමුද පැන් අභිෂේකෙන් පූජා කරමු. ධාත දස සීල අෂ්ටාංග උපෝසත සීල ආදී වස්තම සීල ධර්මයන් සමාදන්ව ගැසීමෙන් බුදුගුණ කියවීමෙන් වත් පිළිවෙත් පිරීමෙන් සිදු කරන මේ ප්‍රතිපත්ති පූජාමය අනුභවයෙන් නිවන් දකිනා තුරු ක්ලේශ මාරාදී පංච මාර බලවේගයන් අභිභවනේ කරමින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ප්‍රතිපත්තියෙන් පෙරපසේ සඳමණ ලක්ෂ්මෙන් නිවන දක්වා යා ගැනීමට ධර්ම වාසනාව උදාපත් වේවා කියා ප්‍රතිපත්ති පූජා කරමු. මේ විදිහේ පිරිසුදු චිත්ත සංකල්පනා සිතේ දරාගෙන පවත්වනු ලබන මේ බුද්ධ පූජා, බෝධි පූජා, ඥාන පූජා, කුසල බල මහිමයේ මෙම ස්ථාන භාර වූද, ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වූද, ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ නීතලේ පටන් බමතලේ දක්වාද දසදහස් අස්සක්වල වාසී වූද, සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ සමස්ත බ්‍රහ්ම රාජ මණ්ඩලයේ අනුමෝදන් වෙත්වා, දිව්‍යයේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් හැදෙත්වා, නව වාරයක් සම්බුදු සසුනට පූජාවසේ ලංකාදීප ධරණී තලයෙහි අවුරුදු 5000 පිරෙනා තුරුම බුද සාසනය නිර්මලව ආරක්ෂා කෙරෙත්වා, තම තමන් පැතු බෝධි ඥානයන් සඳහා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. එවාගේ මේ සිදු කරන බුද්ධ පූජා, බෝධි පූජා, ඥාන පූජා කුසල අනුභවයෙන්ද මේ විදිහේ බොහෝමනකදී මාර පරාජයකට ලෝතුරා බුදු වූ සරුවඥන් වහන්සේගේ හා සත්බුදුවරයන් වහන්සේලාගේම ප්‍රථම අභිනිහාර පූජාවේ සිට බෝධි මණ්ඩලයේ පුරණ ලද අසීමිත බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බල මහිමයෙන්ද බෝධි මූලයන්හිදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන, සතර ඵලඥාන, නවරහාදී බුද්ධ ගුණ බලයෙන්ද නස බල ඥාන, චතු විසරද ඥාන බලයෙන්ද, චතු පරිසම්විදා ඥාන, සද්වේද බුද්ධ ධර්ම බලයෙන්ද, සත්ත්වේඥා ධර්ම චුද්දස බුද්ධ ඥාන බලයෙන්ද, සෝලස මහා ඥාන අස්කාර සාමේනික බුද්ධ ගුණ බලයෙන්ද, 19 ප්‍රතිවේක්ෂා ඥාන සමත්‍රින් සත් පාරමිතා ඥාන බලයෙන්ද, 37 බෝධිපාක්ෂික ධර්ම ඥාන, 37 සම ධර්ම ඥාන බලයෙන්ද, 38 මංගල්‍ය ධර්මඥාන, 38 ආරමණ විභක්ති ඥාන බලයෙන්ද, සමසකලෙස් කර්මස්ථාන ඥාන, චත්තානීසාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද, චතුචත්තානීසති ඥාන වස්තු සමපනස් සුද්‍යාමී ඥාන බලයෙන්ද, කරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, දසටක් මිත්‍යාදුච්චි පරිච්ඡේදක ඥාන බලයෙන්ද, කෙසත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන බලයෙන්ද, චතුවීසති කෝටි සත සහස්‍ර සංඛාත සමාපatti සංචාර කාරියත් බල වජිරඥාන බලයෙන්ද, අනන්ත නා සමන්වාගත සමන්ත ප්‍රත්‍යාන මහා ප්‍රකන් විෂයන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද, ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආසයනුසේ ඥාන බලයෙන්ද, යමක මහා ප්‍රාත්‍යාදී ඥාන, මහා කරුණා සමාපatti ඥාන බලයෙන්ද, සරුවක්මිතාඥාන අනාවරණඥාන බලයෙන්ද, සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන්ද, විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද, දන්ත ධාතුන් වහන්සේගේ දීවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, අත් ද්‍රෝණියක් සොළොස් නැලියක් සරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, සන්නංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිතානෝම දස්සී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සී අත්ථ දස්සී ධම්ම දස්සී සිද්ධාත්ථ තිස්ස පුස්ස විපස්සී සිකේ වෙස්සභූ කකුසඳ කෝනාගමන කාශප ගෞතම නම් වූ සාරා සංඛයේ කල්පලක්ෂේ පුරා පහළ වූ අටවිසි බුදුවරිය වහන්සේගේ අනුභව බලයෙන්ද, එයින් ඈත සලසා සංඛය කල්පලක්ෂේ පුරා පහළ පංලක්ෂ දොළොස් දහසක් සරුවක්ඥන් වහන්සේ අනුභව බලයෙන්ද, එයින් ඈත අතීතයේ පහළ වූද මතු අනාගතයේ පහළ වන මෛත්‍රියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සරුවක්ඥන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභව බලයෙන්ද, අනන්ත බුද්ධ ඥානානුභව බලයෙන්ද, අනන්ත බුද්ධ තේජානුභව බලයෙන්ද, අනන්ත බුද්ධ ඍද්ධානුභව බලයෙන්ද, රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණේ අසීමිතානුභව බලයෙන්ද,
මේ උතුම් අවස්ථාවේ සහභාගී වන සෑම දිනාට සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා. විශේෂයෙන් අපවත්ින දාන මාහිමියන් වහන්සේලාට ලෝතුරා බුදුබා පිණිස මේ පුණ්‍ය ලාභය හේතු වේවා. අභාව ප්‍රාප්ත මෞපිය දෙදෙනා වහන්සේට දෙමෞපියන්සේ උපකාරව සිට අභාව ප්‍රාප්ත දායක මෞපිය ආදී හැම දෙනාටත් අමා මහ නිවන් සුව පිණිස වේවා. අපවත්ින දාන සීලම සම්බ්‍රාහ්මචාරී උතුමන් වහන්සේලාටත් අමා මහ නිවන් සුව පිණිස වේවා. ශ්‍රී කල්යාණී යෝගාත්ම සාස්ථාවේ මහා ඉස්තවරේ ස්වාමීන් වහන්සේලාට, ඉස්තවරේ ස්වාමීන් වහන්සේලාට, මධ්‍යම ස්වාමීන් වහන්සේලාට, නවක ස්වාමීන් වහන්සේලාට, සාමණේර ස්වාමීන් වහන්සේලාටත් අද විශේෂයෙන් ජන්මදිනයේ සමරන මට නිතරම උපස්ථානයට යෙදී සිටින පූජ්‍ය ජයන්තිපුර අරිහසේල ස්වාමීන් වහන්සේටත් එම දේවෝපියන්ගත්, එවාගේම අද මේ අවස්ථාවේ විදුලි පහන් ආලෝක තෙල් පහන් ආලෝක පූජාවේ දායකත්වයේ දරු සෑම දෙනාටත්, එවාගේම මේ නාම ලේඛනයේ සඳහන් වූ සෙත් මෙත්තවත් වූ සෑම දෙනාටම, එවාගේම මෙම පූජනීය ස්ථානයේ සිවුදකින් එනහන සියලුම දායකකාරකා ගේනටත්, ශ්‍රී ලංකාගේ පවාසියේ සකල බෞද්ධ ජනතාවටත්, සාජපාණිය නියුක්ත සැමටත්, ශ්‍රී දහමුදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සහිත ආරක්ෂක අංශවල සියලුම දෙනාටම මේ උදාර කුසලානුභාවයෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා. අසනීප අපල උපද්දර වතුරු වන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල එරුදුටු අඳුරසේ දුරු වේවා. සබන සබන පීවරග්ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාව සැලසේවා. ගුණනුවන ධනදානී අසේතුර සැප සම්පත් දියුණු තියුණු වේවා. රජසොර සතුරු ගිනි ජල වාසවේ සාමියා උදාද විපත්ති වලකීවා. මෙලව දියුණු පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමද සෑම දෙනාට රත්නත්‍රානුභාවයෙන් දීර්ඝාස ලැබේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් වේවා. සම්බුද්ධ ශාසනයේ අරුදු 5000කට වැඩ කළා ශ්‍රී ලංකාදීප ධර්මීය තලයේ නිර්මලව පවතිවා. මින් ඉදිරියට ශ්‍රී ලංකාදීප ධර්මීය තලයේට මුහුදු ගැලීමක් නොවේවා. වාගේම ජල ගැල්මක් නොවේවා, නායාමක් නොවේවා, පොළොව කම්පාවක් නොවේවා, දුර්භික්ෂයක් නොවේවා, කලක වැසි වතීවා, ගවිතන් ශාස්ත්‍රීයක වේවා, ජනතාව නිරෝගීතාවට පත්වේවා, නිරෝගී සෝයෙන් නුවණ ඥාන සම්පන්නව නිතිපන්සිල් රකිමින් පොහොයාට සිල් රකිමින් සිවබම විහෙරණ වඩමින් දසපාරමී කුරමින් බුද්ධ සාසන ප්‍රතිපත්ති අනුගමනය කරන ජන සමාජයක්ම උදාපත් වේවා. තා සංඝරත්නයේ සිල්වත්ව ගුණවත්ව නැනවත්ව ධ්‍යාන අභිච්ඡා ලාභීව බුදු සසුන ආරක්ෂා කරමින් නිවන් මඟ ආලෝකමත් කරමින් දියුණුවෙන් දියුණුවට පත්වේවා. අප සෑම දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ. දෙලොව ජයගෙන පැතුම් බෝධි ඥාන වලින් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනා සිත දරාගෙන ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.